ඉන්දියාවේ කොල්කටාහි වෛද්‍ය සිසුවියක් දූෂණයට ලක්කර ඝාතනය කිරීම සම්බන්ධ සිදුවීම මේ වන විටත් ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව තිබෙනවා. ආර්චේකාර් වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ අභ්‍යාසලාභී කාන්තා වෛද්‍යවරයක් මෙලෙස අමානුෂික අයුරින් ඝාතනය කර තිබුණා. මේ ඝාතනය සඳහා සැකපිට අත්අඩංගුවට ගත්තේ සිවිල් ස්වේච්ඡාසේවකයෙක් වන සංජය් රෝයි. මේ වන විට සංජය් රෝයි සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තොරතුරු බොහොමයක් හෙළිදරව් වී තිබෙනවා. වර්තාවන ආකාරයට කාන්තාවන්ටෙරෙහි හිංසන සම්බන්ධයෙන් ඔහුට එල්ලවන පළමු චෝදනාව මේ නොවේ. මාධ්‍ය වාර්තා අනුව කොල්කටා පොලිසිය විසින් ඔහුගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය වීඩියෝ දර්ශන බොහොමයක් සොයාගෙන ඇති අතර ඔහුගේ අසල්වැසියන් සඳහන් කර තිබුණේ ඔහු කිහිප වතාවක්ම විවාහ වී ඇති බවයි. නමුත් ඔහුගේ කිසිදු විවාහයක් වැඩිකල් නොපැවතුණු බවයි අසල්වැසියන් සඳහන් කර ඇත්තේ. වාර්තාවන ආකාරයට ඔහු සිව් වතාවක් විවාහ වූ අතර ඔහුගේ අසභ්‍ය හැසිරීම හේතුවෙන් ඔහුගේ භාර්යාවන් තිදෙනෙක් ඔහු හැරගොස් තිබෙනවා. රෝයිගේ සිවවන බිරිඳ පසුගිය වසරේ පිළිකා රෝගයකින් මියගිය බවයි වාර්තා වන්නේ. ඔහුගේ අසල්වාසීන් චෝදනා කරන්නේ රෝයි බොහෝ විට බීමත්ව කල් ගෙවන බවයි. NDTV වාර්තාවකට අනුව රෝයි 2019 ආපදා කළමනාකරණ කණ්ඩායමේ ස්වේච්ඡාසේවකයෙක් ලෙස කොල්කටා පොලිසියට සම්බන්ධ වූ නමුත් පසුව පොලිස් සුබසාධක සිරමැදිරියකට මාරු කර යවා තිබෙනවා. පසුව ඔහු ආර්චිකා වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහල් පොලිස් මුරපොළ වෙත මාරු කර තිබෙනවා. පොලිස් සුබසාධක මණ්ඩලයේ සිවිල් ස්වේච්ඡාසේවකයෙක් ලෙස ඔහුගේ භූමිකාව නිසා ඔහුට රාජී රෝහලේ දෙපාර්තමේන්තු කිහිපයකට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබී තිබුණා. මේ අතුරු ඉන්දියා ටුඩේ රූපවාහිනියට අදහස් දක්වමින් ඔහුගේ නැන්දම්ම අපවසුවේ රෝයි තම දියණිය විවාහ කර ගැනීම සඳහා ඔහුගේ පෙර විවාහයන් වසන් කළ බවයි. තම දියණියට වදහිංසා කළ බවට ඇය ඔහුට එරෙහිව පොලිසිය පැමිණිල්ලක් පවා ගොනු කර තිබෙනවා. ඔහු කොල්කටා පොලිසිය රැකියා ලබා දෙන බව පවසා කිහිප දිනක් රැවටු බවටද චෝදනා එල්ලවනවා. එසේම රෝගීන් ඇතුළත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඔහු අල්ලස් ලබාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා. රෝහල් ඇඳන් නොමැති නම් අසල පිහිටි සාත්තු නිවාසවල ඇඳක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඔහු රෝගීන්ගේ ඥාතීන්ගෙන් මෙසේ අල්ලස් මුදල් ලබාගෙන තිබුණා. කෙසේ වෙතත් රෝයිගේ මව ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඇය කියා සිටියේ තම පුතු නිර්දෝෂී බවයි. ඔහු කොටු කර පොලිස් බලපෑම් මත අපරාධයේ පාපොච්චාරණය කිරීමට ඔහුට බල කෙරෙනු බවද ඔහුගේ මව සඳහන් කර තිබෙනවා. මගේ පුතා අහිංසකයි. පොලිසිය බලපෑම් මත තමයි ඔහු මේ අපරාධය පාපොච්චාරණය කළේ. රෝයිගේ මව ඉන්දියා ටුඩේ TV වෙත මෙසේ අදහස් ප්‍රකාශ කර තිබුණා. මේ අතර සංජය් රෝයිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම පෙර සංජය් රෝයි පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වී ඇති අතර ඔහු කප්පම් ගැනීම, බිය ගැන්වීම සහ කාන්තාවන්ට එරෙහි තර්ජන ඇතුළු විවිධ චෝදනාවලට ලක් වූ කෙනෙක්. ඔහු අවම වශයෙන් මෙම සිද්ධීන් වලදී අවස්ථා දෙකකදී වැරදිකරු බවට පත්ව තිබෙනවා. පළමුව 2022දී ඔහුගේ ගැබිනි බිරිඳට පහර දීම සහ සති කිහිපයකට පෙර කාන්තා වෛද්‍යවරයෙක් සමග නොහොබිනා ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා. නමුත් ඔහු කිසිවිටකත් වාරණයකට ලක්ුණේ නැහැ. මෙම චෝදනාවලින් ගැලවීමට ඔහු සමත් වී තිබුණා. තමන්ට දුරකථනයෙන් රෝයි හිරිහැර කරන බවට තවත් කාන්තාවක් රෝයිට එරෙහි පැමිණිල්ලක් කර තිබුණා. ඖෂධ මිලදී ගන්නා මුවාවෙන් ඔහු මුලින්ම ඇය වෙත පැමිණ අනතුර රෝහලට ගොස් බෙහෙත් වට්ටෝරුවෙන් ඇයගේ අංකය ලබාගෙන පසුව තමන්ට ඇයව හමුවන ලෙස බලපෑම් කර තිබෙනවා. මේ අතර සංජය් රෝයිගේ මංගල ඇල්බමේ ඡායාරූපයකුත් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සංජය් රෝයි මෙම ඝාතනය සඳහා සැකකරුවෙක් ලෙස නම් කරන්නේ ඔහුගේ ඉයර්ෆෝනයක් වෛද්‍යවරිය දූෂණයට ලක් වූ කාමරයේ තිබී හමුවීම නිසායි. බ්ලූටූත් උපකරණයක් බෙල්ලේ දාගෙන රෝයි අලුයම හතරට හදිස්සි ගොඩනැගිල්ලට ඇතුළු වෙන ආකාරයත් CCTV දර්ශනවල සටහන් වී තිබුණා. නමුත් විනාඩි 40කට පසු ඔහු ගොඩනැගිල්ලෙන් පිටව යන විට ඉයර්ෆෝනය දකින්නට ලැබුණේ නැහැ. මෙම උපකරණය ඔහුගේ ජංගම දුරකථනය සමග යුගල කර ඇති බවයි පසුව සොයාගත්තේ. මධ්‍යම රාත්‍රියෙන් පසු මියගිය වෛද්‍යවරයා සහ සගයන් හතර දිනක් ආහාර ඇනවුම් කර සම්මන්ත්‍රණ ශාලාවේ රාත්‍රිය ආහාරය ගෙන තිබෙනවා. ආහාර ගැනීමෙන් පසු වෛද්‍යවරියගේ සගයන් පිටත්තු ගිය අතර ඇය ඉගෙනීම දිගටම කරගෙන යාමට කාමරය රැඳී සිටියා. පසුව ඇය තම රාජකාරී සගයන්ට බාර දී ඉගෙනීමට සම්මන්ත්‍රණ ශාලාවට ගියා. පාන්දර 2ට පමණ රෝහලින් කෙනෙකු ඇය හමුවීමට සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියේ රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ගැන සාකච්ඡා කිරීමටයි. එම අවස්ථාවේ ඇයට තම ඥාති සොයුරියගෙන් පණිවිඩයක් ලැබී අලුයම 2:35ට ඇය පිළිතුරු දී ඇත්තේ සියල්ල සාමාන්‍ය බව පවසමින්.
පාන්දර 3ට පෙර රෝහල් කාර්ය මණ්ඩලයේ සමාජිකයෙක් ඇය සම්මන්ත්‍රණ ශාලාවේ රතු බ්ලැන්කට්ටුවක් යට වැතිරි සිටිනු දැක තිබුණා. විත්තිකරුවද සංජය රෝයි සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වූයේ ඉන්පසුව බවටයි උපකල්පනය කෙරෙන්නේ. පාන්දර 3ටද ඇය කාමරේ නිදා සිටිනු දකින්නට ලැබී තිබෙනවා. අලියුම 4ට පමණ විත්තිකරු සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වී ඇයට ලිංගික අතවර කර තිබුණා. ඇය විරුද්ධ වීමට උත්සාහ කළ විට අපරාධකරු ඇයව යටපත් කර තිබුණා. වෛද්‍යවරියගේ කැඩුණු වීදුරු ඇගේ ලැප්ටොප් පරිගණකය අසල තිබී හමු වූ අතර එයින් හැඟවෙන්නේ ඇය තම ප්‍රහාරකයා සමග සැලකිය යුතු වෙලාවක් සටන් කර තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ බවයි. ඇගේ දැස් තෙරපීම නිසා ලේ කැටි ගැසී තිබුණා. විත්තිකරු ඇගේ මුඛය බලහත්කාරයෙන් වසාගෙන ඇගේ හිස බිත්තිය ගසා ඇති අතර ඇගේ මුහුණට තුවාල සිදුවී ඇත්තේ ඒ ආකාරයෙන් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. පසුදා උදෑසන 7:30ට පමණ ඇගේ සිරුර සුවගන්නා විට වසා දැමු ලැප්ටොප් පරිගණකයත් ඇගේ හිස අසල තිබී දිනපොතක් සහ ඇගේ ජංගම දුරකථනයද ඒ මත තබා තිබුණා. ඇගේ හිස අසල ප්ලාස්ටික් වතුර බෝතලයක් පෙරලී තිබේදී සුවගනු ලැබුවා. ඉන් අනතුරුව පෙරවරු 9:30ට පමණ සහකාර අධිකාරීවරයා වෛද්‍යවරයෙකුගේ දෙමාපියන්ට කතාකොට සිද්ධිය සියදිවි නසා ගැනීමක් ලෙස වාර්තා කර තිබුණා. අනතුරුව පස්රු 1ට පමණ වෛද්‍යවරයෙකුගේ දෙමාපියන් අදාළ ස්ථානයට පැමිණ තිබුණා. මව්පියන් චෝදනා නගමින් කියා සිටි අපරාධය වසන් කළා මදිවට ඔවුන්ට ප්‍රවේශය ලබා දීම පවා ඔවුන් ප්‍රතික්ෂේප කළ බවයි. මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වුණේ ඇගේ ඇස්වල සහ මුහුණේ ලේ පැල්ලම්, සිරුරේ විවිධ ස්ථානවල සීරිම් තුවාල සහ රහස්‍ය කොටස් වලින් පවා ලේ ගලමින් තිබුණු බවයි. එමෙන්ම ඇගේ තොල්වල, උදරයේ දකුණු අතේ සහ ඇඟිලිවල තුවාල ඇති අතර කරපටි අස්ථියක් කැඩී ඇති බවයි වාර්තා වන්නේ. හුස්ම හිරවීම නිසා මෙම මරණය සිදු වී තිබෙනවා. ඇගේ ගෙල සිර කිරීම නිසා තයිරොයිඩ් කාටිලේජ් කැඩී ඇති බවයි වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ. එමෙන්ම එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ වෛද්‍යවරිය තද නින්දේ සිටි නිසා විත්තිකරුට යම් වාසියක් ලැබුණු බවයි. ඇය විරුද්ධ වීමට උත්සාහ කර ඇති අතර විත්තිකරුගේ අත්වලද ගැඹුරු සලකුණු සහ තුවාල සීරින් තිබුණා. මේ වන විටත් මේ සමූහ දූෂණයක් වශයෙන් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණත් ඒ සඳහා වන සාක්ෂි සාධක කිසිවක් මේ වෙනතෙක් හමු වී නැහැ. නමුත් CBI ඒ මතය බැහැර කර නොමැති බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිද්ධිය වන විට රෝයි සමග වෙනත් කිසිවෙකු සිටියේ දැයි සෙවීමට පරීක්ෂකවරු උත්සාහ ගනිමින් සිටිනවා. මේ අතර උසාවියට කැඳවා ගැනීමට නියමිත අපරාධකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද CBI නිලධාරීන් කණ්ඩායමක් ප්‍රශ්න මතු කර තිබුණා. මේ මොහොත වන විටත් වෛද්‍යවරගේ සිදුවීමට විරෝධය පළ කරමින් බොහෝ පිරිස් උද්ඝෝෂණ සහ විරෝධතා ආරම්භ කර තිබෙනවා. මෙය සරල සාමාන්‍ය සිදුවීමක් නොවන බවත්, එය යටපත් කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් උද්ඝෝෂකයින් සඳහන් කරනවා.